ආයුබෝවන් තාර්කික ద్వාර පාඩමේ දෙවනි කොටස මේකේ පළවෙනි කොටසේ වීඩියෝ එක දැන්ටමත් බලලා නැත්නම් ඒක කරුණා කරලා ගිහිල්ලා බලන්න ඒකේ ඔක්කොම අවශ්‍ය කරන මූලික අඩිතාලම මම ගොඩනගලා තියෙනවා මේ පාඩම ඉස්සරහට ඔයගලන්ට තේරුම් ගන්න එහෙනම් බලමු මම ඔයගලන්ට කිව්වා දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ තාර්කික ద్వාර ගැන කියලා මෙන්න මේ තාර්කික ద్వාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි අපි කියනවා ඒකට සරල ద్వාර කියලා ඊළඟ කොටස තමයි සංයුක්ත ద్వාර සරල ద్వාර ගත්තම සරල ద్వාර වල කොටස් ద్వාර තුනක් තියෙන හැම නැත්නම් දොරටු තුනක් තියෙනවා එකක් තමයි මෙන්න මේ AND දොරටුව O දොරටුව සහ NOT දොරටුව සංයුක්ත ద్వාර ගත්තාම දොරටු හතරක් තියෙනවා එකක් තමයි NAND දොරටුව NOR දොරටුව XOR දොරටුව සහ XNOR දොරටුව දැන් අපි බලමු මුලින්ම අපි සරල ద్వාර දෙස අවධානය යොමු කරමු මෙන්න මේ සරල ద్వාර කොහොමද වැඩ කරන්නේ මෙයා වල විද්‍යුත් පරිපථ ගොඩනැගිලා තියෙන්නේ කොහොමද ඒ විද්‍යුත් පරිපථ සඳහා යොදන සංකේත මොනවාද කියලා අපි ඉගෙන ගනිමු එහෙනම් මුලින්ම අපි අවධානය යොමු කරමු AND දොරටුව දෙසට මේ තියෙන්නේ අපි මුලින්ම ඉගෙන ගන්න යන දොරටුව සරල දොරටුව AND ద్వාරය මේක මේ බූලිය ගුණ කිරීම කියලා තියෙනවා අපි ඒක ටිකක් ඉස්සරහට ඉගෙන ගමු මේකෙන් මේ මොකද්ද මේ කියන්නේ කියලා මේක දැන්ට ප්‍රශ්නයක් කරගන්න එපා මේක අපි විද්‍යුත් පරිපථයේ දෙස අවධානය යොමු කරොත් මේ AND දොරටුවේ ස්විච් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා එක පේලියට අපි මේකට කියනවා ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් කියලා. ඊළඟට අපි ගාව තියෙනවා වියලි කෝෂයක්. ඊළඟට තියෙනවා බල්බ් එකක්. මෙන්න මේ විදිහ තමයි අපේ මේ AND දොරටුව නිරූපණය කරන්නේ විද්‍යුත් පරිපථයක් ඔස්සේ. අපි එහෙනම් බලමු මෙන්න මේ විද්‍යුත් පරිපථය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් බලමු මේ AND ద్వාරය කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මොන අවස්ථාවේදීද මේ බල්බ් එක පත් වෙන්නේ කියලා බලමු. ඊට කලින් දැන් මේ තියෙන රූප සටහනක්. මේ අපි ඇඳලා තියෙන පරිපථය ඇත්තටම හදපු එකක් නෙමේ සංකේත පාවිතා කරලා ඇඳපු රූප සටහනක්. එතකොට මේ රූප සටහනකදී අපිට හිතහරන්න බෑ කොහොමද ඒ කියන්නේ බල්බ් එක පත් වෙනවද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. ඒකෙන් ද මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා එහෙම නැත්නම් මේ බල්බ් එකේ බල්බ් එක පත් වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා බලන්න අපි භාවිතා කරනවා වගුවක් ඒ වගුවට අපි කියනවා සත්‍යතා වගුව කියලා එහෙම නැත්නම් ට්‍රුත් ටේබල් එක කියලා. මේ සත්‍යතා වගුව හැදිලා තියෙන විදිය බැලුවොත් මේ බලන්න මෙතන මේ පළවෙනි ස්විච් එක ඒ කියන ස්විච් එක සඳහා වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා ඊළඟට B කියන ස්විච් එක සඳහාත් වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා. දැන් ওই ස්විච් සඳහා තියෙන තීරු කොයි පැත්තෙන්ද තියෙන්නේ වගුවේ වම් අත පැත්තේ තියෙන්නේ. ඊළඟට අපේ බල්බ් එක මේ X කියන බල්බ් එක සඳහාත් වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා. ඒක තමයි අවසානයේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒක තියෙන්නේ දකුණු පැත්තේ. දැන් ওই තීරු වලට මේ ස්විච් වල අවස්ථා මාරු වෙනකොට එහෙම නැත්නම් දැන් ස්විච් එකක් තියෙන පුළුවන් අවස්ථා මොනවාද එකක් ඔන් අවස්ථාව අනික එක ඕෆ් අවස්ථාව අනේ අවස්ථා මාරු වෙනකොට අපි ආගයන් මෙතන පුරවලා ඒ අදාළ ආගයන් අපි බලමු කොහොමද බල්බ් එක ක්‍රියාත්මක වෙනවාද ක්‍රියා විරහිත වෙනවාද කියලා එහෙනම් අපි මේ පරිපථයේ පළමු අවස්ථාව දෙස අවධානය යොමු කරමු පළමු අවස්ථාවේදී බලන්න ඒ කියන ස්විච් එක තියෙන්නේ විවෘත ඒ කියන්නේ ඕෆ් කියන අවස්ථාවේ B කියන ස්විච් එකක් තියෙන්නේ විවෘතව B කියන ස්විච් එකත් ඔෆ් කියන අවස්ථාවේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා මෙන්න මේ අවස්ථාව ස්විච් එක මෙන්න මේ විදිහට මේ අවස්ථාවේ තියෙනවා නම් ඒකෙන් ඒකට අපි දීලා තියෙන අගය මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි එහෙනම් බලමු මේකට දෙන්න අවශ්‍ය අගය මොකක්ද කියලා. A කියන ස්විච් එක පළවෙනි අවස්ථාවේදී තියෙන්නේ ඒක අපි නිරූපණය කරන්නේ බිංදුව කියන අගය බිඳුකින් අගෙන් කියන්නේ ඔෆ් එතකොට ඒ කියන ස්විච් එක තියෙන්නේ
off කියන අවස්ථාවේ. එහෙනම් අපි බලමු B switch එකත් මොන අවස්ථාවේද තියෙන්නේ කියලා. B කියන switch එකත් විවෘතව තියෙන්නේ. ඒ කියන්නේ ඒවත් තියෙන්නේ off කියන අවස්ථාවේ. නිරූපිතාගේ බිඳුවයි බිඳුව කියන අගෙන් කියන්නේ off. එහෙනම් දැන් switch දෙකම off කියන අවස්ථාවේ තියෙනවා. අපි එහෙනම් බලමු මේ බැටරියෙන් එන විදුලි ධාරාව කොහොමද යන්නේ කියලා. මෙතනින් යන විදුලි ධාරාව ධනාග්‍රේ ඉඳලා දින ඍණාග්‍රේට යන හැමතිස්සෙම මෙතනින් පටන් ගන්න විදුලි ධාරාව ගියා. එයාට බලන්න මෙන්න මෙතනින් එහාට යන්න විදිහක් නැහැ. ඇයි? මේ ස්විච් එක විවෘතව පවතින හින්දා එතනින් එහාට යාට යන්න බෑ. එතකොට මේ විදුලි ධාරාව මෙතනින් නතර වෙනවා. එතනින් නතර වෙනවා. ඒ කියන්නේ බල්බ් එකට විදුලිය යන්නේ නැහැ. ඒ කියන්නේ මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට බල්බ් එකක් එහෙම නැත්නම් මේ විදුලි උපකරණයක් ක්‍රියා විරහිතයි කියන්නේ අපි ඒක නිරූපණය කරන්නේ ඒකේ බිඳුව කියන අගේ. ඒ කියන්නේ off. එතකොට දැන් අපි දන්නවා මේ AND ద్వාරයේදී switch දෙකම off වෙලා තිබ්බොත් bulb එකත් off. දැන් ඉතින් මේක බොහොම සුළු දෙයක්. මේක ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. switch එකක් off කරනවා කියන්නේ bulb එක off වෙනවා. නමුත් සමහර පරිපත තියෙනවා switch එක on කරද්දී විදුලි උපකරණය මේ ක්‍රියා විරහිත වෙනවා. ඒ කියන්නේ switch එක on කරද්දී bulb එක නම් bulb එක off වෙනවා. switch එක off කරද්දී bulb එක on වෙනවා. එහෙම අවස්ථාත් තියෙනවා. අපි ඒ වගේකුත් බලමු. අපි බලමු මේ ඉදිරියට තව ඔය වගේ ద్వාර ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. තාම අපි මේ පළවෙනි ద్వාරය බලන්න. දැනට පළවෙනි ద్వාරය AND ద్వාරය බොහොම සරලයි. පළවෙනි අවස්ථාව අපි බැලුවා switch දෙකම off කියන අවස්ථාවේ තියෙනකොට, එහෙම නැත්නම් switch දෙකම බිඳුව කියන අවස්ථාවේ තියෙනකොට bulb එකත් off, bulb එකත් බිඳුව කියන අවස්ථාවේ තියෙන්නේ bulb එක ක්‍රියා විරහිතයි. අපි එහෙනම් දෙවෙනි අවස්ථාව දෙස අවධානය යොමු කරමු. මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී බලන්න A කියන ස්විච් එක තාමත් තියෙන්නේ off කියන අවස්ථාවේ. නිරූපිත අගය බිඳුවයි. ඒක off කියන අවස්ථාවේ තියෙන්නේ. B කියන ස්විච් එක වෙනස් වෙලා තියෙනවා නේද? B කියන ස්විච් එක දැන් තියෙන්නේ on කියන අවස්ථාවේ. on කියන අවස්ථාවේ නිරූපණය කරන්නේ එක කියන සංකේතයට. ඒක on එකේදී අපි එහෙනම් බලමු විදුලි ධාරාවක් යාලා කොහොමද මේ අවස්ථාවේදී බල්බ් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ධනාග්‍රයෙන් පටන් ගන්න. තාමත් කලින් ප්‍රශ්නියම තමයි තියෙන්නේ. මෙන්න මේ ස්විච් එක තියෙන්නේ off අවස්ථාවේ. ඒ කියන්නේ මෙතනින් එහාට මේ විදුලි ධාරාව ගමන් කරන්න බැහැ. මෙතනින් එහාට ගමන් කරන්න බැහැ කියන්නේ බල්බ් එකට විදුලිය එන්නේ නැහැ. බල්බ් එකට විදුලිය එන්නේ නැහැ කියන්නේ බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ඉතින් මේ AND ద్వාරයේදී අපි බලමු දැන් B කියන ස්විච් එක විතරක් on එකේ තිබ්බට දැනට හරියන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ ඒකෙන් නිරූපණය කරන්නෙත් බිඳුව කියන සංඛ්‍යාව ඒකත් off. අපි එහෙනම් ඊළඟට බලමු තුන්වෙනි අවස්ථාවේදී කොහොමද මේ බල්බ් එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා. තුන්වෙනි අවස්ථාවේදී බලන්න A කියන ස්විච් එක දැන් on එකේ තියෙන්නේ. නිරූපිතාගේ එකයි. on එකේ තියෙන්නේ. B switch එකේ යගේ වෙනස් වෙලා තියෙනවා නේද? B switch එකේ යගේ දැන් බිඳුව කියලා වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක තියෙන්නේ off කියන අවස්ථාව. එහෙනම් නැවතත් විදුලි ධාරාවක් යවලා බලමු. මේක A කියන ස්විච් එක ඔස්සේ ගමන් කරන්න පුළුවන්. නමුත් B කියන ස්විච් එක ඔස්සේ ගමන් කරන්න විදිහක් නැහැ මෙයාට. B කියන ස්විච් එක ඔස්සේ යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ
මේ x කියන බල්බ් එකට විදුලිය එන්නේ නැහැ. x කියන බල්බ් එකේම නිසා පත්තු වෙන්නේ නැහැ. විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ නිරූපිතාගේ බිඳුවයි. ඒ කියන්නේ off කියන අවස්ථාවේදී. එහෙනම් දැන් තුන්වෙනි අවස්ථාවත් අපිට අදහසක් ගන්න පුළුවන්. මෙතනදී බලන්න කලින් අවස්ථාවේදී කලින් අවස්ථාවට පොඩ්ඩක් යමු බලන්න. කලින් අවස්ථාවේදී බලන්න B කියන ස්විච් එක ඔන් එකේ තිබ්බත් B ස්විච් එක ඔන් එකේ තිබ්බත් තුන්වෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාවේදී B ස්විච් එක ඔන් එකේ තිබ්බත් බල්බ් එක ඔෆ් වෙලා තියෙන්නේ. දැන් අපි තුන්වෙනි අවස්ථාවට එමු. තුන්වෙනි අවස්ථාවේදී බලන්න A ස්විච් එක ඔන් එකේ තියෙන්නේ. A ස්විච් එක ඔන් එකේ තියෙන්නේ ඒත් බල්බ් එක ඔෆ් වෙලා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ පරිපථයේදී එක ස්විච් එකක් ඔන් කරාට මදි බල්බ් එක පත්තු කරා. අපි එහෙනම් හතරවෙනි අවස්ථාවට ගිහිල්ලා බලමු. හරි අපි එහෙනම් බලමු හතරවෙනි අවස්ථාව එහෙනම් අපේ අවසාන අවස්ථාවේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මෙතනදී A කියන ස්විච් එක තියෙන්නේ ඔන් කියන අවස්ථාවේ. නිරූපණය කරන්නේ එක කියන අලේ. ඒක ඔන් එකේ තියෙන්නේ. ඊළඟට බලන්න B කියන ස්විච් එක. ඒකත් තියෙන්නේ ඔන් කියන අවස්ථාවේ. ඒකෙන් උත් එක කියන අගෙන් තමයි ඒකත් නිරූපණය කරන්නේ. ඊළඟට බලමු විදුලි ධාරාවක් ඇවලා කොහොමද යන්නේ කියලා ධනාග්‍රයෙන් පටන් ගන්න. මෙයාට A කියන ස්විච් එක ඔස්සේ බාධාවකින් තොරව ගමන් කරන්න පුළුවන්. B ස්විච් එක ඔස්සේ කිසිම බාධාවකින් තොරව ගමන් කරා. X කියන බල්බ් එක ඔස්සේ ගමන් කරාට තාම පත්තු වෙන්නේ නැහැ බල්බ් එක. මේ සර්කිට් එක සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැත්නම් විදුලි පරිපථය සම්පූර්ණ වෙන්න ඕන. සම්පූර්ණ වෙන්න නම් විදුලිය ඍණ අග්‍රයට යන්න ඕන කිසිම බාධාවකින් තොරව. දැන් මේ පරිපථය හදලා තියෙන විදිහට විදුලි ධාරාවට ඍණ අග්‍රයට යන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. එතකොට සවි කරලා තියෙන විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක වෙනවා. එම නිසා මෙන්න මේ බල්බ් එකත් පත්තු වෙනවා. විද්‍යුත් උපකරණය ක්‍රියාත්මක වෙනවයි කියන එක අපි නිරූපණය කරන්නේ එක කියන සංඛ්‍යාවෙන්. අන්න දැන් අපිට මේ සත්‍යතා වගුව බලලා යම් අදහසක් ගන්න පුළුවන් මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මේ ස්විච් දෙකම ඔන් එකේ තිබ්බොත් පමණයි ලන්න මේ ස්විච් දෙකම ඔන් එකේ තිබ්බොත් පමණයි බල්බ් එකත් ඔන් වෙලා තියෙන්නේ. එක ස්විච් එකක් විතරක් ඔන් එකේ තිබ්බට හරියන්නේ නැහැ. මෙතන මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාව බැලුවොත් මේ B කියන ස්විච් එක ඔන් එකේ තියෙන්නේ ඒත් බල්බ් එක ඔෆ්. A කියන ස්විච් එක මෙතනදී ඔන් එකේ තියෙන්නේ ඒත් බල්බ් එක ඔෆ්. ස්විච් දෙකම ඔන් එකේ තියෙනකොට බල්බ් එක ඔන් වෙලා තියෙන්නේ. ඊළඟට අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි බලන් දරුවනේ මේ ස්විච් වලින් ලබා දෙන මේ අගයන් වලට අනුව තීරණය වෙනවා බල්බ් එක ඔෆ් වෙලාද තියෙන්නේ ඔන් වෙලාද තියෙන්නේ කියලා. එම නිසා මේ ස්විච් දෙක මේ අවස්ථාවේදී ස්විච් දෙකක් තියෙන හින්දා මෙන්න මේ ස්විච් දෙක අපි හඳුන්වනවා ආදාන කියලා. ඒකට හේතුව තමයි යවනි ලබා දෙන අගයන් වලට අනුව තීරණය වෙනවා බල්බ් එක ඔන් එකේද තියෙන්නේ ඔෆ් එකේද තියෙන්නේ කියලා. ආදාන එම නැත්නම් ඉන්පුට්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ ස්විච් වලින් ලබා දෙන අගයන් වලට අනුව එම නැත්නම් මේ ස්විච් වලින් ආදානය කරන ඇතුළත් කරන අගයන් වලට අනුව බල්බ් එක ක්‍රියා කරනවා. බල්බ් එක ඔන් වෙනවා එක්කෝ බල්බ් එක ඔෆ් වෙනවා. අන්න මේකෙන් ලබා දෙන ආදාන වලට අනුව මේක ක්‍රියා කරන හින්දා අපි මේ බල්බ් එක හඳුන්වනවා ප්‍රතිදාන කියලා. ප්‍රතිදානයේ එකක් තියෙන හින්දා නැත්නම් output ඉංග්‍රීසි ඔන්න ඔය විදිහටයි ඔබ තියෙන්නේ. එතකොට A සහ B කියන්නේ අපේ ආදාන.
x කියන බල්බ් එක අපේ ප්‍රතිදානය. මතක තියාගන්න ඕන අනික් කාරණාව තමයි හැමතිස්සෙම සත්‍යතාවගේ මේ ආදාන ටික තියෙන්නේ වගුවේ වම් අත පැත්තෙන් තමයි ආදාන ටික නිරූපණය කරන්නේ. ඒ ආදාන සහිත තීරු වගුවේ ප්‍රතිදාන නිරූපණය කරන්නේ දකුණු අත පැත්තේ. අපි එහෙනම් බලමු දැන් මේ විද්‍යුත් පරිපථය සඳහා සංකේතයක් දීලා තියෙනවා. ඒ සංකේතය මොකක්ද කියලා බලමු. මෙන්න තියෙනවා N ද්වාරයේ සංකේතය. මෙන්න මේ විද්‍යුත් පරිපථය මෙන්න මේ සංකේතය මගින් තමයි අපි නිරූපණය කරන්නේ. මේකේ මේ A කියන ස්විච් එක එහෙම නැත්නම් A කියන ආදානය මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. ඊළඟට B කියන ස්විච් එක B ආදානය මෙන්න මෙතන දක්වලා තියෙනවා. එතකොට මේ AND ద్వාරේ ආදාන ටික මෙන්න මේ විදිහේ තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපේ X බල්බ් එක කොහොමද කොතනද පෙන්වන්නේ? X කියන බල්බ් එක මෙන්න මෙතන තමයි දක්වන්නේ. එතකොට මෙතන තමයි අපේ ප්‍රතිදානේ තියෙන්නේ. ආදානේ තියෙන්නේ මෙන්න මෙතන. ප්‍රතිදානේ මෙන්න මෙතනින් එන්න. දැන් අපි කලින් මෙන්න මේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරීත්වය බැලුව සත්‍යතාව වගුමගින් ස්විච් මාරු කර කර බැලුවා. ඒ අදාළ අගයන් යොදලා. දැන් මේකේ මෙන්න මේ සංකේතයේ කොහොමද අපි ක්‍රියාකාරීත්වය බලාගන්නේ? අන්න ඒකට අවධානය යොමු කරමු ඊළඟට. අපි AND ద్వාරයේ සත්‍යතාව වගුව කොහොමද එන්නේ කියලා බලමු. සත්‍යතාවගුවේදී මුලින්ම අපි ආදානයන් ටික සටහන් කරගන්න ඕන. ආදානයන් පළවෙනි ආදානය අපිට ගන්න පුළුවන් A. දෙවෙනි ආදානය තියෙනවා B. දැන් ඔච්චරයි ආදාන දෙකට තියෙන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕන ප්‍රතිදානය මොකද්ද කියලා. ප්‍රතිදානය X. ඉතින් අවසානයේ මම X කියන ප්‍රතිදානය සටහන් කරනවා. දැන් එහෙනම් බලමු දැන් මේ වගුවේ පේලි කීයක් එන්න අවශ්‍යද කියලා. පේලි කීයක් තියෙන්න ඕනද කියලා බලමු. මේ සඳහා පොඩි සූත්‍රයක් තියෙනවා. දැන් මේ සූත්‍ර නම් කඩපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන ගැනීම පිණිස මම මේ දාන්නේ. පේලි ගණන. පේලි ගණන සමාන වෙනවා. මෙන්න ගන්නවා දෙකේ බලයක් ලෙස ගන්නවා. අපි ගාව තිබෙන ආදාන ගණන. ඒ දැන් මම මේ දෙක කියලා ගත්තා. මේ දෙක කියන්නේ අපිට මේක ගන්න පුළුවන් නিত্য අගයක් කියලා. ඒ මේ නিত্য අගයක් කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. කොන්ස්ටන්ට් වැලියු කියලා අපි කියමු. ඇයි ඉතින් මම දෙක කියලා ගත්තේ? මට වෙන ඕනෑම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒකට එක හේතුවක් තියෙනවා දරුවනේ. අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අගයන් කීයක් පාවිච්චි කරනවද? එකක් තමයි බිංදුව කියන අගය. බිංදුව කියන අගයෙන් අපි නිරූපණය කරනවා ඕෆ් කියන අවස්ථාව. ඊළඟ එක තමයි එක කියන අගය. එක කියන අගයෙන් අපි නිරූපණය කරනවා ඔන් කියන අවස්ථාව. ඔන්න ඔය සංඛ්‍යා දෙක විතරයි නේද දරුවනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ සංඛ්‍යා මොන සංඛ්‍යාද? බිංදුව සහ එක කියන සංඛ්‍යා අපි හඳුන්වනවා ද්විමය සංඛ්‍යා කියලා. ද්විමය සංඛ්‍යා කියලා. එතකොට ද්විමය සංඛ්‍යාවල පාදය දෙකක් වෙන්නේ. පාදය දෙකයි. අන්න ඒක තමයි ප්‍රධානතම හේතුව. මෙන්න මෙතනට අපි දෙක කියන අගය දාන. වෙන කිසිම හේතුවක් නැහැ. දැන් ඕගලන්ට මේ ද්විමය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඕක තියාගන්න පුළුවන්. අපි මේ පාවිච්චි කරන්නේ මේ පාඩමේදී අපි පාවිච්චි කරන්නේ සංඛ්‍යා දෙකයි. ඒ සංඛ්‍යා දෙක මොනවද? බිංදුව සහ එක. ඔන්න ඔය සංඛ්‍යා දෙක තමයි මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකට අගයන් ආදේශ කරලා. දෙක බලයක් විදිහට ගන්නවා අපි ආදාන ගන්න. දැන් මෙතන ආදාන කොහොමද හොයාගන්නේ? මේ A සහ B කියලා ආදාන දෙකක් තියෙනවා. ඉතින් ওই දෙක තමයි අපි මෙතන බලයක් විදිහට ගන්න ඕනේ. එතකොට මෙතන A B C කියලා තිබ්බත් මෙතන දෙක වෙනුවට අපි දාන්න ඕන 3 කියලා. එතකොට දෙකේ 3ේ බලය එන්න. දැන් A B කියලා ආදාන දෙකයි තියෙන්නේ. එතකොට අපි දෙකේ දෙකේ බලය කියන්නේ දරුවනේ 4යි එන්නේ උත්තරේ. අන්න
උත්තරය ඉන්නේ 4. එතකොට මේ අවස්ථාවේදී මේ වගුවේ පේලි 4ක් අපි හදා ගන්න අවශ්‍ය. 1යි 2යි 3යි 4යි. අන්න පේලි 4ක් තියෙනවා දැන් මේ වගුවට. අපි දැන් වගුවේ පේලි ගාන හොයාගත්තා. අපි ඊළඟට බලමු මේ A තීරුවට අදාළ මේ A කියන තීරුවට අදාළ අගයන් කොහොමද පුරවගන්නේ කියලා. දැන් මම කලින් කිව්වා වගේ මේ තීරුව වල තියෙන පුළුවන් බිංදුව සහ එක යන අගයන් පමණ. බිංදුවෙන් නිරූපණය වෙන්නේ off, එකෙන් නිරූපණය වෙන්නේ on. එහෙනම් බලමු බිංදුව සහ එක කොහොමද මොන පිළිවෙලටද මේ A කියන තීරුවේ සටහන් වෙන්න අවශ්‍ය කියලා. ඒ සඳහාත් පොඩි සූත්‍රයක් තියෙනවා. අපි බලමු කොහොමද මේ සූත්‍රය එන්නේ කියලා. මෙතනදී වගුවේ තියෙන පේලි ගණන අපි බෙදන්න ඕන නැවතත් අපේ නිත්‍ය අගය වෙන දෙකෙන්. දැන් ගොඩක් තමයි පැටලව ගන්න දෙයක් තමයි පුතේ මෙන්න මේ දෙක කියන්නේ මේ ආදාන ගණන කියලා පැටලව ගන්නවා. ආදාන ගණනක් දෙක තමයි. නමුත් මේ තියෙන දරුවනේ මෙතනදී මේ අපි ගත්ත දෙක කියන සංඛ්‍යාව තමයි මෙතනටත් එන්නේ. කියන්නේ අපේ නිත්‍ය අගය. නිත්‍ය අගය තමයි මෙන්න මෙතනට එන්නේ. කොහොමද මේක නැවතත් හදන්නේ? අපි මේ පාඩමේ සංඛ්‍යා දෙකක් පාවිච්චි කරන එකක් තමයි බිංදුව අනික එක 1. ඉතින් මේකට අපි කියන්නේ ද්විමේ සංඛ්‍යා කියලා. ද්විමේ සංඛ්‍යාවේ පාදය තමයි ද්විමේ සංඛ්‍යා පද්ධතියේ පාදය තමයි ඔය දෙක කියන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට මේක මේ විදිහට මතක තියාගන්න පුළුවන්. මේ පාඩමේ අපි පාවිච්චි කරන්නේ බිංදුව සහ එක යන අගයන් පමණයි. ඔය දෙක ඔය සංඛ්‍යා දෙක තමයි මෙන්න මේකෙන් නිරූපණය වන්නේ. මම මේ කියන්න හදන්නේ මෙච්චරයි. මොනම අවස්ථාවකදීවත් මේකේ අගය වෙනස් වෙන්නේ නැහැ. මොනම අවස්ථාවකදීවත් මේක වෙනස් වෙන්නේ නැහැ. හරි, අපි එහෙනම් මේ සූත්‍රයට අගයන් ටිකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. පේලි ගණන අපි දන්නවා. පේලි ගණන කලින් හොයාගත්තා 4යි. දැන් මේක අපි බෙදන්න ඕන 2. එතකොට 4 2කින් බෙදපුවාම අපිට ලැබෙනවා පිළිතුර 2ක් කියලා. එතකොට මේක මේ විදිහට ලියන්නේ. මුලින්ම අපි ලියන්න ඕන බිංදුව කියන සංඛ්‍යාව. එතකොට බිංදුව ඒවා 2ක් මොන තීරුවේද සටහන් කරන්නේ? A තීරුවේ සටහන් කරනවා. A තීරුවේ සටහන් කරනවා බිංදුවේ ඒවා 2ක්. බිංදුවේ ඒවා 2යි. ඒක ඉවරුණාට පස්සේ එකේ ඒවා 2ක් නැවතත් මොන තීරුවේද? A කියන තීරුවේ එකේ ඒවා 2ක්. අන්න අපි ඒ තීරුවේ අගයන් ටික හොයාගත්තා. බිංදුවේ ඒවා 2යි, එකේ ඒවා 2යි. මේ විදිහ තමයි සූත්‍රයේ තියෙන්නේ. අපි දැන් ඒ තීරුවේ අගයන් ටික පුරවගත්තා. අපි එහෙනම් බලමු දැන් B තීරුවේ අගයන් කොහොමද එන්නේ කියලා. ඒ සඳහාත් සූත්‍රයක් තියෙනවා. B තීරුවේ බිංදුව සහ එකේ ඒවා ගණන. ඒ සඳහා අපි ගන්නවා A තීරුවේ බිංදුව සහ එකේ ඒවා ගණන අරගෙන ඒක බෙදනවා 2. එහෙනම් A තීරුවේ බිංදුව සහ එකේ ඒවා ගණන් එන්නේ 2යි. ඕක බෙදන්න ඕන 2. එතකොට 2 2කින් බෙදපුවාම අපිට ලැබෙනවා කීයද? 1යි. මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ මෙන්න මෙච්චරයි. B තීරුවේ මුලින්ම සටහන් කරන්න කියනවා බිංදුවේ ඒවා 1ක්. දැන් කලින්ම A තීරුවේ අපි කියලා සටහන් කරාද? බිංදුවේ ඒවා 2ක් සටහන් කරා. A බිංදුවේ 2 තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? B තීරුවේ සටහන් කරන්න කියනවා බිංදුවේ ඒවා 1ක්. ඉතින් අපි එහෙනම් ඒක සටහන් කරලා එමු නේද? P තීරුවේ බිංදුව ඒවා 1ක්. අන්න සටහන් කරා. දැන් උත්තරේ බිංදුව 1යි සටහන් කරන්න කියන්නේ. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අපි සටහන් කරන්න ඕන 1 ඒවා 1ක්. දැන් මෙතනත් එහෙමනේ. මෙතන බිංදුව ඒවා 2ක් සටහන් කරලා ඉවරුණාට පස්සේ මෙතන 1 ඒවා 2ක් සටහන් කරා. බිංදුව සටහන් කරා මුලින් ඊට පස්සේ 1. මෙතනත් එහෙමයි. මෙතන බිංදුව ඒවා 1ක් සටහන් කරා. ඊට පස්සේ දැන් බිංදුව සටහන් කරලා ඉවරයි. දැන් ඊළඟට සටහන් කරන් තියෙන්නේ 1 ඒවා. 1 ඒවාත් 1ක් සටහන් කරන්න කියලා තියෙනවා. අන්න 1 ඒවා 1ක් සටහන් කරා. දැන් අන්න එච්චර ඉවරයි. දැන් එතනින් එහාට නෑ. තව පේලි දෙකක් හැබැයි ඉස්ස තියෙනවා. ඒකට මොනවද කරන්න පුළුවන්? අපි තින් ආපහු මුලට යන් එන. මුලින්ම මොකද සටහන් කරන්න ඕන? බිංදුව ඒවා. ඒකට B තීරුවේ මුලින්ම බිංදුව ඒවා කීය සටහන් කරන්න වෙනවද? 1ක් සටහන් කරන්න වෙනවා. අන්න ඒ බිංදුව ඒවා 1 අපි සටහන් කරලා ඉමු. බිංදුව ඒවා 1යි. ඒක ඉවරනාට පස්සේ 1 ඒවා කීය සටහන් කරන්න කියනවද? 1ක් සටහන් කරන්න කියනවා. මේකත් අපි ඉතින් සටහන් කරලා අන්න.
අන්න බීතීරයේ බිින්දුසාය කේවා කරන අප යවාගත්තා මේ තියෙන්නේ ඒකට අදාළ සූත්‍රය. අප එහෙනම් ඊළඟට බලමු x ප්‍රතිදානය අගය කොහොමද ලබාගන්නේ කියලා. x ප්‍රතිදානය අගය ලබාගන්න එක තරමක් ලේසි. ඒක මෙතන මේ උඩ සටහන් කරලා තියෙනවා. එක් කරන්න ඕන මොකද්ද කියලා. AND ද්වාරය කියන්නේ මොකද්ද දරුවනි? බූලීය ගුණ කිරීම. බූලීය ගුණ කිරීම. ඉතින් මෙතනදි කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ A සහ B වල ගැන් ගුණ කරලා මෙතන පිළිතුරු සටහන් කරන්නයි තියෙන්නේ. බොහොම පහසු කාරණාවක්. බිංදුවයි බිංදුවයි ගුණ කරපුවාම කීයක් ලැබෙනවද? බිංදුවයි. බිංදුවයි එකයි ගුණ කරපුවාමත් බිංදුවයි. එකයි බිංදුවයි ගුණ කරපුවාම බිංදුවයි. එකයි එකයි ගුණ කරපුවාම එකයි. අන්න අපි අගයන් ටික ඉතාමත් පහසුවෙන් ලබා ගත්තා. මොනවාද කරන්න තියෙන්නේ? ගුණ කරගෙන යන්න A සහ B වල අගයන්. එතකොට එම නිසා x සමාන වෙනවා x වල අගය සමාන වෙනවා A ගුණ කිරීම B. ඔව්. අපි මේ පාඩමේදී ගුණ කිරීම අර්ථවත් කරන්නේ කතිරේකින් නන් නෙමේ දරුවනි. මෙන්න මේ වගේ කතිරේකින් නෙමේ ගුණ කිරීම අපි නිරූපණය කරන්නේ. අපි ගුණ කිරීම නිරූපණය කරන්නේ මෙන්න මේ ඩොට් එකෙන් තිතෙන්. එතකොට මෙතනදී A සහ B ගුණ කරපුවාම අන්න අපිට ලස්සනට පිළිතුර ලැබෙනවා. දැන් මෙතන කොහොමද බිංදුව ලැබෙන්නේ? ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරපුවාම ඉතින් බිංදුව. මේ ඉතින් ගණන් තියෙන්නේ. මෙතන බිංදුවයි බිංදුවයි ගුණ කරපුවාම බිංදුවයි, බිංදුවයි එකයි ගුණ කරපුවාම බිංදුවයි, එකයි බිංදුවයි ගුණ කරපුවාම බිංදුවයි, එකයි එකයි ගුණ කරපුවාම එකයි. දැන් මේක කලින් කරපු අර විද්‍යුත් පරිපථයේ තිබෙන සත්‍යතාව වගුවත් එක්ක සංසන්දනය කරලා බලන්න. අපි ඒකේ ස්විච් මාරු කරලා ලබා ගත්තේ පිළිතුර. ඒකයි මේකයි අනිවාර්යයෙන්ම සමානයි. මේක අපි ලබා ගත්තේ ස්විච් මාරු කරලා නෙමෙයි, ගණිත කර්මයන් භාවිතා කරලා. අන්න දරුවනේ AND දොරටුව මේ ආකාරයට අපිට නිරූපණය කරන්න පුළුවන්. අපි මින් ඉදිරියට විද්‍යුත් පරිපථනමේ දරුවනේ පාවිච්චි කරන්න AND ద్వාරය නිරූපණය කරන්න මෙන්න මේ සංකේතය අපි භාවිතා කරන්නේ. දැන් අපිට ස්විච් අවශ්‍ය නැහැ. AND ద్వාරයේ ප්‍රතිඵලය ලබා ගන්න අපිට ගණිත කර්මයකින් AND ద్వාරයේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ දැනට මම මෙතනින් මේ කොටස නිමා කරනවා. අපි ඊළඟ පාඩමේදී බලමු ඕ ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද ඉන්නේ කියලා. ඒකේ විද්‍යුත් පරිපථය සහ ඒකේ සංකේතය පිළිබඳව අපි අධ්‍යයනය කරමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.